ඔබ මේ හැමදේ මතර දාලා විදේශගත වුණාට ඔබටත් ඉන්න ලස්සන පුංචි පුතෙක්. හැබැයි මේ වෙලාවේ ඒ පුංචි පුතා ඔබට ගොඩක් ආදරය බව පෙන්වනවා. ඔබ වෙනුවෙන් ලස්සන ගීතයක් ගායනා කරනවා. අපි බලමු පුංචි පුතාගේ දස්කම්. දම්වත් තංගදියදක සුන්තිරදේන්න සුතජුත්ත කෑව පණිගඩිය පිරුණ අම්මලඟද පැන්න ජතුම ආයුදීක ඇස්ත තත මාතු පාදන මාම යගන්නේ උදේන්දයේ බලකියන්නේ අම්මාගේ හඳරන්නේ කිසිමතන කරනෑ. අචිනි දේනේ ඇත්තරම දැන් ලොකු ළමෙක්. හැමදේම හොඳට තේරෙනවා. පුංචි කාලේ ඉඳලා රූපිකා මහත්මිය ගොඩක් උදව් කරලා තියෙනවා අචිනි දේනේට. යම්කිසි දවසක අචිනි දේනේ ඔබට උදව් කරයි. ඔබට සලකાવી. ඇයිගේ දිබි සිනහව, ඇයිගේ දිබි ලෙංගතුකම අපි දැක්කා. මගේ පුංචි තම රටිනේ යතම මේ පාටිය කර ගොඩක් උදව් කරේ. මං එයාට ආදරේ. එයා මට සෙල්ලා බඩු එව්වා. එයාටම තැන්කියෝ කියනවා මේ පාටි එකට හොඳින් කේරුණා. දැන් මගේ යාළුවත් ආවා ඉස්කෝලේ නිවාඩු දුන්නා. ලබන්නු සිංහල අලුත් අවුරුද්දට පුංචිට සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා. මම දනුතු මල්ලිට ගොඩක් ආදරෙයි. දනුතු මල්ලින් මට ගොඩක් ආදරෙයි. පුංචිට ලංකාවට එන්න කියලා මං කියනවා. රූපිකා අක්කා කියන්නේ මගේ ලොකු අම්මගේ දුව. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කාගේ දෙවැනි දුව. ඇත්තටම රූපිකා අක්කා කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයා පිටරටක හිටියත් එයා අපේ ළඟම ඉන්නවා වගේ අපිට දැනෙනවා. එයා ලංකාවේ ඉන්න කාලෙත් ගොඩක් يعني අපිත් එක්ක يعني මේ ටිකක් දුර සම්බන්ධතාවක් ගන්න මට මගේ අක්කා කෙනෙක් වගේ. අප මගේ මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අපි මටත් මගේ මල්ලිටත් නංගිටත් ලොකු අක්ක කෙනෙක් වගේ තමයි රූපිකා අක්ක කියන්නේ. ඇත්තටම එයා එයාගේ පවුලටත් අපේ නෑදෑයන්ටත් හැමෝටම එයා ගොඩක් උදව් කරනවා. ලංකාවේ ඉන්න කාලෙත් එයා හැමයි පිටරටක හිටියා කියලා නෙවෙයි එයා පිටරට හිටියත් එයා අපිත් එක්ක නිතරම සම්බන්ධකම් පවත්වනවා. ඒ කියන්නේ එයා අපිට නිතරම කෝල් කරනවා. අපි හැමෝම ආවා. මගේ අම්මා තාත්තා අම්මලත් ආවා. නෑදෑයෝ හැමෝම ඇවිල්ලා ඉන්නේ.
ඒක ගොඩක් හොඳින් කෙරුණා. ඔයා ඉන්නවා වගේ අපිට දැනෙනවා කියලා තමයි මට කියන්නේ. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබේ කතල වැඩසටහන ඉදිරි දවසකදී ඔබගේ නිවසටත් එන්න සූදානම් වෙන්නේ. කතා කරන්න පුළුවන් තිරය දිස් වෙනා දුරකතන අංකය. අද දවස රූපිකා මහත්මියන්ට ඉතාමත් සුන්දර දවසක් වෙන්න ඇති. ඉතින් අපි අපේ ගෙදරට ගියාට පස්සේ ගොඩක් සැලකුවා, ගොඩක් සතුටු වුණා අපි. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ලෙබනේනයේ සිටින සහ ලෝකවාසී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ ලැබුවා වූ 2016 වර්ෂයේ කිරීම් පැනීම් ඉදිරින සෞභාග්‍යමත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන සතියේදී හමුවෙමු ඔබේ කැදැල්ල වැඩසටහනේ. ඔබට සුබම සුබ සතියක්.